දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එකෙන් කතා කරන්නේ ඉදිරියේදී තරංගෙන් දිනන ඊෂව සහ ඊට පස්සේ අගස්තිව තේමියගේ ඔෆිස් එකට ගෙන්නන්නේ මොන වගේ හේතුවකටද කියලා. ඉතින් video එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි ඊෂ ගොඩක් බය වෙලා හිටියේ. ඒ බය වෙන්න හේතුව තමයි ඉතින් දැන් ඊෂ බය වෙන්න හේතුව තමයි අර මඩ පෝස්ට් එක. ඉතින් මෙන්න මේ මඩ පෝස්ට් එක අචිනී ඒ වගේම විශාල්ගේ තාත්තා අම්ම මේ හැමෝම එකතු වෙලා ටක් ටක් ගාලා ෂෙයා කරපු නිසා තමයි ඊෂට කනගාටු ඇති වෙලා තිබුණේ. ඉතින් කොහොම වුණත් Taman වරද්දක් නොකරත් Tamanට මේ වගේ අපහාස විඳින්න වෙච්ච එක ගැන ඊෂා ඇත්තටම දුක් වුණා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ තේමිය ඊෂෝ මේ තරඟෙන් අයින් කරන්න කැමති නැහැ. ඉතින් ගේම් එකක් දීලා කොහොම හරි ඊෂෝ මේ තරඟේ තියාගන්න try කරනවා. ඒකට හේතුව තමයි මේ තරඟේ ජීව ගුණය හැටියට ඊෂව මතක තියාගන්න. මේ කට්ටිය අමතක කරලා තිබුණ නැහැ. ඉතින් කොහොම හරි දැන් අගස්ති වගේ ඊෂා ලව්ව සින්දු කැරලා කියවලා අගස්තිගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා ඊට පස්සේ අර මඩ පෝස්ට් එක පල්ලෙහාට යවන්න තේමිය තීරණය කළා. ඉතින් තේමිය එයාගේ කාලයක් තිස්සේ තියෙන දැනුමෙන් ප්‍රයෝජනයක් ගත්ත කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ තරඟයේදී ඊශ්වර ජයග්‍රහණය ලැබෙනවා සහ ඊළඟ වටේට තේරෙන්න අවස්ථාවක් උදා වෙනවා. ඉතින් ඊට පස්සේ මේ තරඟයෙන් පස්සේ අනිවාර්යයෙන්ම තේමිය අගස්තිය වගේම ඊෂව ඔෆිස් එකට කැඳවයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ මොන එකකටද? ඉතින් ඒකට හේතුව තමයි ඇත්තටම තේමියන්ට අදහසක් ඇවිල්ලා. ඒ අදහස තමයි ඇත්තම කියනවා නම් ඔය අගස්තිගේ වගේ මීෂගේ අර සින්දු කැලල ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉතින් එතකොට අලුත්ම සින්දුවක් අගස්ති සහ ඊෂා ලව්ව කියවලා තවත් ඊෂව ජනප්‍රිය කරවන්න තේමියට අවශ්‍ය වෙනවා සහ එතකොට තමන්ගේ channel එක තමන්ගේ වැඩසටහන ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙනවා කියන දේ තේමිය දන්නේ අත්දැකීමෙන්. ඉතින් ඇත්තටම මේ සින්දුව කියන අගස්ති කැමති වේවිද? ඒ වගේ මීෂ කැමති වේවිද? හැමෝටම මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අවංකවම කියනවා නම් ඊෂ මුලින්ම මේ දෙයට කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තමන්ගේ අම්මව රවට්ටපු කෙනා එක්ක සින්දු කියන්න ඊෂට පුළුවන් කමක් නැහැ. හැබැයි තරුපති ඒ වගේම සමාධි මේ හැම දෙනාම තේරුම් කරලා දෙනවා අගස්තිත් එක්ක සින්දුවක් කියන්න ඕනේ මේක තමයි එකට හොඳම අවස්ථාව කියලා. ඉතින් අන්න ඒ නිසාම සහ දැන් ඉතින් කලින් මඩ පෝස්ට් එක නිසා තමන්ගේ හිත හදාන්න අගස්ති කරපු දේවලුත් ඊෂට මතකයි. ඉතින් ඒ නිසාම අගස්තිත් එක්ක සින්දුවක් කරන්න ඊෂා සහ අගස්ති දෙන්නම කැමැත්ත පළ කරાવી කියලායි මං ඔයාට මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යෙන් මේ දෙන්නගේ සින්දුවක් අපිට බලා ගන්න හැකියාවක් ලැබේවි. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න මතක තියාගන්න.